Mama neetichna acharya Priyanka Jayasekara mama Kolamba district ekey niyojane karamin mevara deshapalana parliamentu mathivarnayata idiripat wenawa nagirihira Kolamba sangvidhayaka lesa mama katayutu karanne e wageema Sri Lanka podu jana perumune kaanta sangvidhanaya niyojane karamin tamai ada me avasthawata paminenne ඇත්තරම මගේ මේ නීචින සහෝදරයා කියපු තැනින් මම පටන් ගන්න හිතුවා මොකද ඒ නිදහසෙන් පසු මගේ සහෝදරයා කතා කරලා කිව්වා මේ රටේ කිසිම සංවර්ධනයක් කරලා නැහැ කියලා ඒක ඇත්තටම මුසාවක් මොකද මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කොළඹ දේශපාලනය කරන පසුඹිමක ඉන්න මම මේ දකින කොළඹ දියුණුව සංවර්ධනය ඇති කරේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එවකට අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් විදිහට දෑවන්ත සංවර්ධනයක් මේ කොළඹ දිස්ත්‍රික්කයේ කළා. මං හිතන්නේ ඇස් දෙකක් නොපෙනෙන කෙනෙකුට වුණත් කෙනෙකු කියන මේ දේවල් අහලා කොළඹ සංවර්ධනය කොච්චරද කියලා දැනගන්නට හැකියාවක් තියෙනවා. මේ මාලිමාව මේ ජන විඥාණයට එකතු කරන්න හදන මේ බොරුව අපිට ඇත්තක් කරලා පෙන්වන්න මේ අවස්ථාව මම යොදා ගන්නවා. එතනදී කොළඹ මහල් නිවාස වැඩිපුරම ප්‍රමාණයක් මේ වෙනකොට මං හිතන්නේ වෙන කිසිම දේශපාලන පක්ෂයකට නොහැකි වෙලා තියෙනවා කිසිදු මහල් නිවාසයක් අද වෙනතුරු ගොඩනගන්නට. නමුත් අපේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා කාලේ ඒ හදන්න මුල්ගල් තියපු ඒ හදපු ගොඩනැගිලි මහල් නිවාස විවෘත කිරීම නම් පසුගිය රජවල් වලින් කරා. එතකොට එතනදී මම දකිනවා අපි මේ කොළඹ දුක් විඳින අපි ඒ කාලේ කිව්වේ මේවට මේ හුඟක් වෙලාවට කොරියාව මුඩුක්කු පැල්පත් කියලා. අද මේ කියන මේ වචන කීපය මේ අපේ ශබ්දකෝෂ වලින් ටිකක් එහාට ගිහිල්ලා ඇත්තටම මේවට මේ අපාර්ට්මන්ට්ස් වලට නම් දීලා තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ සංවර්ධනයේ මං හිතන්නේ දකින්න පුළුවන් ලොකුම ජයග්‍රහණය කියලා මම හිතනවා. එදා අපි කොළඹට එනකොට අපි ඇත්තටම කොළඹ තියෙන උසම ගොඩනැගිල්ල ලෙස අපි දැකේ ආකාශ කඩේ. එතකොට අපි ආකාශ කඩේ බලන්න කියලා අපි ඉස්කෝල වලින් විනෝද චාරිකා අධ්‍යාපන චාරිකා ආවා. හැබැයි අද මේ කොළඹ මේ පවතින සියලුම සංවර්ධනය මහල් ගොඩනැගිලි තට්ටු 59 60 70 දක්වා මේ ගොඩනැගිලි සියල්ලක්ම ඉදිරි කරන්න මූලික වුණේ අපේ පොදු ජන පෙරමුණ රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ. ඒක ගැන ඇත්තටම කවුරු කොහොම කිව්වත් විවාදයෙන් තොරව ජනතාව පිළිගත යුතුයි. අනිත් දේ තමයි අපි මේ කොළඹ දැක්කහම අපිට තියෙන වැදගත්ම ප්‍රශ්නය තමයි මම දකින ප්‍රශ්නය මම මේ කොළඹ 1 සිට 15 දක්වාත් මම මේ කොළඹ දිස්ත්‍රික්කයේ සෑහෙන ප්‍රමාණයක් ඇවිදපු කෙනෙක් විදියට මම දකිනවා මේ අය විශාල දරිද්‍රතාවයකින් ජීවත් වෙනවා. මේ අයට එදා වේල හොයාගන්නට තියෙන අපහසුකම ඇත්තටම කිසි කෙනෙකුට පේන්නේ නැද්ද කියලා හිතනවා. මේ පහුගිය කාලේ ඡන්දය අරගෙන පත් වෙලා අවුරුදු ගානක් ජීවත් කටයුතු කරපු මේ පාර්ලිමේන්තු මැති අමතිවරුන්ට ඒ අයගේ ප්‍රශ්න තාමත් එතනමයි. අපි ඒවට විසඳුම් දෙන්න අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුමයි. මම කාන්තාවක් විදිහට පාර්ලිමේන්තු නියෝජනයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාව තෝරා පත් කර ගැනීම ගැනම මට ඉතාමත් සතුටක් තියෙනවා. මම මේ නායකත්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද කාන්තාවන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් හඬක් නගන්න නම් කාන්තාවක්ම සිටිය යුතුයි. අපි දැක්ක පසුගිය කාලේ කාන්තාවන් වෙනුවෙන් ඇතිවෙච්ච කාන්තාවන් ගෙන් ඇතිවෙච්ච කාන්තාවන්ට ඇතිවෙච්ච ප්‍රශ්න විසඳගන්න මේ කාන්තාවන්ට යන්න තැනක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ මාධ්‍ය වලින් කතා කරාට මේ අයට හැකියාවක් තිබුණේ නැහැ. 1.1 තරම්වත් මේ කාන්තාවන්ගේ ප්‍රශ්න निराකරණය කරලා දෙන්න. විශේෂයෙන්ම
මේ අපි අපේ ආණ්ඩුව ජනසභිය ඊට පස්සේ ආපු අපේ මේ අයට දුන්න සමෘද්ධිය මේ සමෘද්ධිය මේ මේ පහුගිය කාලේ මේ මේ අය කපා දමලා තියෙනවා අපේ පොදු ජන පෙරමුණ පාක්ෂිකයන්ගේ විශාල ප්‍රමාණයක් අපි ඒවා හෙලා දකින්න ඕනේ මොකද පාට පක්ෂ බලලා නෙවෙයි අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේවා ලබා දුන්නේ දුප්පත් ජනතාවට මම දුප්පත් කිව්වහම එක ගැන අමනාප වෙන්න එපා දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ට මේ ලබා දීපු මේ අත්වල ඇත්තටම මම කියන්නේ කවුරු රජයපත් උනත් ආර්ථිකය සංවර්ධනය කරන තෙක් මේ අයව පෝෂණය කරන්න මේ රජයන් බැඳිලා තියෙනවා මං ඉල්ලා සිටිනවා මම ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ඉස්සෙල්ලම මම කියනවා මං ඉල්ලා සිටින්නේ මේ අපේ කොළඹ සිටින සහ මේ අපේ ලංකාවේ ජීවත් වෙන පිරිසගේ මේ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිසගේ පාට පක්ෂ ආගම් හොයන්න එපා මේ අයට මේ ජීවිතේ ගොඩනගා ගන්න ඔබලා මේ රට ආර්ථිකය හදන තෙක් මේ අයට මේ සියලු දෙනාගේම මේ ලබා දුන්න මේ අස්වැසුම හෝ ජන අපේ සමෘද්ධිය ලබා දෙන්න කියලා මං එතුමාට කියා සිටිනවා මොකද අපි දකින එකම ප්‍රශ්නයක් තමයි මේ පහුගිය කාලේ ටයිල් කරපු ගයක් තිබුණොත් ඒ පුද්ගලයාට තිබුණ සමෘද්ධිය කපලා තියෙනවා කරුණාකරලා ජනාධිපතිතුමනි ඔබතුමා ඉස්සෙල්ලාම කළ යුත්තේ ඔබතුමාගේ පාර්ලිමේන්තුවක් යටතේ මේ අහිංසක ජනතා වගෙන් මේ අයින් කරපු මේ සමෘද්ධිය මේ අස්වැසුම වේවා මේ සමෘද්ධිය වේවා මේ අයට ලබා දෙන්න මොකද මම මම බලාපොරොත්තු වෙනවා මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මම ඒ වෙනුවෙන් හඬක් නගනවා මොකද මේ දරුවන්ට පාසල් යන්න මේ දරුවන්ගේ අනාගතය ගොඩනගා ගන්න දරුවන් මන්දපෝෂණයෙන් මුදවා ගන්න මේ කාන්තාවන්ගේ ආරක්ෂාව ඇති කරන්නේ අයට සවිමත් ශක්තිමත් වැඩපිළිවෙලක් ඔබ රජය විසින් සකස් කළ යුතුයි එමෙන්ම මම පාර්ලිමේන්තුවට යන්නේ ඇයි කියලා ඇහුවොත් මට තියෙනවා ලොකු රාජකාරියක් ඒ තමයි කාන්තාවක් විදිහට මේ කොළඹ අවුරුදු 40ක් පමණ කාලයක් මම ජීවත් වුණ මේ පරිසරයේ සිටින මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සහ මේ කොළඹ දිස්ත්‍රික්කයේම වැඩපිළිවෙලක් සහිතව මේ අයගේ ආර්ථික ශක්තිය දියුණු කරන්නට අපට හැකියාව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපි 21 දෙනෙක් තරඟ වදිනවා අපි පාර්ලිමේන්තුවට යන සියලු දෙනාටම හැකියාවක් තියෙනවා මම හිතන්නේ අපි ඔක්කොම එකතු වුණොත් අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් අපි විපක්ෂයකට නෙවෙයි අපි යා යුත්තේ ශක්තිමත් ආණ්ඩුවකට මොකද ඒක පොදු ජන පෙරමුණට කරන්නට හැකියාව හයිය හත්තිය තියෙනවා ඒ නිසා ඔබ සියලු දෙනාගේ මෙල්ලා සිටින්නේ කාන්තාවක් විදිහට මම මෙතෙක් දුරට කරගෙන ආපු සමාජ සේවා කටයුතු මට එහෙමම කරගෙන යන්න පුළුවන් නමුත් මට යම්කිසි බලයක් මට ඔබ සියලු දෙනාගේම ඡන්දයෙන් අංක 11 යටතේ ලබා දීලා මාව පාර්ලිමේන්තුවට පත් කරගත්තොත් ඔබ මට ඉන් එහාට මගේ වැඩ කටයුතු සාර්ථක කරගෙන ගිහිල්ලා ඔබ සියලු දෙනාටම යහපත් අනාගතයක් යහපත් ආර්ථික ශක්තියක් ඇති කරලා දෙන්න පුළුවන් කියන එක විශ්වාසයක් තියෙනවා ස්තුතියි